නෑ පොදු ජන එක්සත් පෙරමුණ පුටුව ලකුණ අපි අද ව්‍යවස්ථා සංශෝධනයක් කළා. ඒ ව්‍යවස්ථා සංශෝධනයේ ඒකමතිකව සම්මත වුණා. ඒ අනුව අපි මේ සතියේ ප්‍රධාන වශයෙන්ම මේ ගැන තව සාකච්ඡා කරලා අපි ඉදිරියට කැඳවුණා නිලධාරි මණ්ඩලයේ තේරීම මේ අලුත් ව්‍යවස්ථා සංශෝධනයේ අනුව. ඒ සඳහා පොදු ජන එක්සත් පෙරමුණට සම්බන්ධ වෙලා ඉන්න සියලුම පක්ෂ සමග සාකච්ඡා කරලා තමයි නිලධාරි මණ්ඩලයේ තෝරන්නේ. නෑ මේකේ නායකෙක් ඉන්නවා මේ ඒක නිලධාරි මණ්ඩලයේ තෝරපුවම දැනගන්න පුළුවන්. කවුරු හරි ඉතින් ඔය දැන් ලංකාවේ දේශපාලනේ හැම පක්ෂෙම ඔහොමනේ වෙලා තියෙන්නේ ඉතින් එහෙම අවුල් තියෙනවා ඉතින් ඒක අපෙන් අහන්න ඕනේ නෑ ඒ එහෙම කරන අයගෙන් අහන්න ඒක ඉන්නවා ඔව් අපි නිලධාරි මණ්ඩලයේ තෝරන කොට කැඳවනවා දැන් මහලේකම් ධූරේ කාට හරි දෙන්න බලාපොරොත්තුවක් තියෙනවද ඔබතුමාලා ඔව් ඉතින් ඒක නිලධාරි මණ්ඩලයේ තෝරපුවාම බලමු අපිට එහෙම කිසිම කණ්ඩායමකට හේතු වීමේ අවශ්‍යතාවයක් නැහැ බොහොම පැහැදිලිව මොකද අපේ අරටුව බොහොම ශක්තිමත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ එදා මහගෙදර හැටියට සැලකපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂියට දැන් ක්‍රමක්‍රමයෙන් ඒ පක්ෂේ වටා ඒකරාශි වෙමින් තමයි මේ සන්ධානය හැදෙන්නේ ඒ නිසා මම හිතනවා ඉදිරි කාලය තුළ අපිට ලොකු පිම්මක් දේශපාලනේ පණින්න පුළුවන් වාතාවරණයක් රටේ ජනතාවගේ සුභ සිද්ධියේ උදෙසාම අපි මේ සන්ධානය හැදීම දැන් බොහොම ඉක්මනටම කටයුතු කරගෙන යනවා ඒකේ ප්‍රතිඵල ඉක්මනට දැනේ නැයි ඉතින් හිටපු ලේකම්තුමාට ඇත්තටම එතුමාගේ අදහස් දැරීමේ මතවාද දැරීමේ නිදහසක් තියෙනවා එතුමාටත් මං හිතන්නේ මේ සන්ධානේ ඕන වෙලාවෙ විවෘතයි